නැගෙනහිර පළාතේ පමණක් නෙවෙයි මුළු දකුණු ආසියාවේම ඉස්ලාම් මූලධර්මවාදී විශ්වවිද්‍යාලයේ හැටියට මේක නම් කරා. ගියාණ්ඩුව කාලේ ඉඩම් ලබා ගත්තේ ටෙක්නිකල් කොලෙජ් එකක් පවත්වන්න යනවා කියලා. ඉතින් පස්සේ මේක ටෙක්නිකල් කොලෙජ් එකක් නෙවෙයි, මේකට මිලියන 100කට අධික මුදලක් දැනට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 17කටමාරක විතර මේ විශ්වවිද්‍යාලය මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙනවා. දැනට 90ක වැඩ නිම කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලයට පැමිණෙන මහාචාර්යවරුන්ගේ ආචාර්යවරුන්ගේ යම් යම් විස්තර අන්තර්ජාලය හරහා බලා ගන්න පුළුවන්. මෙය ඉතාම උපක්‍රමශීලීව කොටිම ගුවොත් අභිලාෂයේ සංගවාගෙන, ඒකට කියනවා අපි කපටිකමෙන් ඉඩම් ලබාගෙන හදපු දකුණු ආසියාවේ විශාලම ශරියා විශ්වවිද්‍යාලය හැටියට මේක හඳුන්වන්න පුළුවන්. අරාබි භාෂාව හා ශරියා නීතිය ගෙන්නීමේ මුවාවෙන් සම්පූර්ණයෙන්ම මේ විශ්වවිද්‍යාලය ගොඩනගලා තියෙන්නේ ඉස්ලාම් අන්තවාදයේ පැතිරීම සඳහා. මේක දකුණු ආසියාවේ තියෙන විශාලම ඉස්ලාම් අන්තවාදය උගන්වන ආයතනය. මුළු දකුණු ආසියාවේම බෝම්බ කරුවන් හදන ෆැක්ටරිය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක ප්‍රයිවට් නැත්තම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයක් ලබාගෙන නැහැ මේකට විදිම. නිසා මේ පිළිබඳ නීත්‍යානුකූල කටයුතු, මුදල් දුන්න අය පිළිබඳ ප්‍රශ්න, සෞදි අරාබියානු රජයෙන්නේ මුදල් ලබා දීලා තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක්. අපි දන්නවා සෞදි අරාබියේ මුදල් තියෙන යෝධ අතිදවන්ත ව්‍යාපාරිකයෝ මුස්ලිම් අන්තවාදය හා මතවාදය ගොඩනැගීම සඳහා විවිධ රටවල මේ වගේ මුදල් ප්‍රදානයන් කරලා තියෙනවා. මේ රාජ්‍ය නොවන සංවිධානය පිළිබඳවත් ප්‍රශ්න රාශියක් තියෙනවා. එය මතුවට අපි පැහැදිලි කරනවා. නමුත් මෙහි අරාබි භාෂාව හා ඉස්ලාම් දහම ඉගැන්වීමේ මුවාවෙන් ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමේ අභිලාෂයෙන්මයි මේ විශ්වවිද්‍යාලය හදලා තියෙන. ඒ විතරක් නෙවෙයි, බෞද්ධයන් බහුතරයක් ඉන්න මේ රට එහි අනන්‍යතාවය සම්පූර්ණයෙන් විනාශ කළා. අතීතයේ පකිස්තානය, පැරණි ගන්ධාරය, තක්ෂිලා වගේ ප්‍රධාන බෞද්ධ නගර තිබිච්ච රටක් අද සම්පූර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යය. බංගලාදේශය විශාල මහරහතන් වහන්සේලා වැඩ හිටි බෞද්ධයන් විශාල වශයෙන් ජීවත් වුණු රටක්. අද ඒ රට ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්වලා තිනවා. ඒ රටවල් නම් කරන්නේම ඉස්ලාම් ස්ටේට් කියලා, ඉස්ලාමික් රිපබ්ලික් කියලා. ඒ විදිහටම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් කිරීමේ ക്ഷേമ ഭൂമിയെ ഹട്ടിട തമായി തക്ഷിലാവ ഹട്ടിട തമായി നികേതനയെ ഹട്ടിട തമായി මේ വിശ്വവിദ്യാലയ ആരംഭ කළ තියෙන්නේ. එයා මම මුලින් කිව්වා වගේ කපටි කමෙන් උපായශීලීව ගොඩනගපු තැන. විශේෂයෙන්ම අද වැඩි වෙන ත්‍රස්තවාදය සමග, විශේෂයෙන්ම අද ත්‍රස්තවාදය අවියාවුද වලට වඩා තාක්ෂණික යුද්ධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සයිබර් අවකාශය කරන යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය හමුදාවට එවැනි දැනුම, ඒ කියන්නේ තාක්ෂණික දැනුම, සයිබර් අවකාශය පිළිබඳ දැනුම ලබා දෙන ප්‍රධාන විශ්වවිද්‍යාලය බවට පත් කරන්න කියලා අපි ඉල්ල හිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවෙන් 50%කුත් අනිත් 50% සියලු ජාතීන් හා ජනවර්ගයනුත් නියෝජන වෙන විදිහට මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අපි යෝජනා කර සිටිනවා. ඒ යෝජනාව විධිමත්ව පාර්ලිමේන්තුව තුළ යෝජනාවකින් සම්මත කළ හැකිද, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් සම්මත කළ හැකිද කියන එක පසු අපි සාකච්ඡා කරනවා. මේ විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම රජයටගෙන තාක්ෂණික විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන විශ්වවිද්‍යාලය බවට මේ විශ්වවිද්‍යාලය පත් කිරීම සඳහා මේ අවස්ථාවේදී අපි යෝජනා කර සිටිනවා. ඒ නිසා මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයට පවරාගෙන තාක්ෂණික විෂය ඉගැන්වීමේ විශ්වවිද්‍යාලය, විශේෂයෙන්ම සයිබර් අවකාශය හරහා එන, ඒ වගේම විවිධ තාක්ෂණික උපකරණ හරහා පැමිණෙන විවිධ උපද්‍රව ජයගැනීම සඳහා දැනුම හා ඥාණය ලබා දෙන විශ්වවිද්‍යාලයක්, පුහුණුව ලබා දෙන විශ්වවිද්‍යාලයක් බවට මේ විශ්වවිද්‍යාලය පත් කළ යුතුයයි මම යෝජනා කර සිටිනවා. ඒ යෝජනාවට අදාළ කෙටුම්පත් නීත්‍යානුකූල කටයුතු ඉදිරි දින 10 තුල ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මහා බැංකුවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ඉදිරි මාස සාකච්ඡාවකදී ඒක සාකච්ඡා කරන්නම්. එතකොට ඒ මහා බැංකුවේ අධිපතිතුමාටත් උඩින් ඉන්නවා, බැංක් ඔෆ් සුපර්වයිසර්. කවුද ඉන්නේ කියලා මාධ්‍යවේදීන් සොයා බලන්න. ඔහු තමයි මහා බැංකුවේ අධිපතිතුමාට උපදෙස් දෙන්න ඕන. අද
ඒ පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා මහ බැංකුවේ පටිපාටිය සිද්ධ වෙනවාද කියලා. ඒ පිළිබඳව මහ බැංකුවේ නිලධාරීන්ට මම කියනවා දැන් ඔබ නිකම්ම නිකන් කාර්යාලේ කරස්සාවක් නෙමෙයි, ඔබට උඩින් ඉන්න නිලධාරීන් කරන්නේ මොනවද කියලා වහාම සොයා බලන්න කියලා මම මහ බැංකුවේ සිටින වගකීතු නිලධාරීන්ගෙන් ගවන ඇතුළු ඒ කියන්නේ මහ බැංකුව අධිපති ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.